පොඩ්ඩක් නියං අන්තිම මොහොත වෙනකන් නියං ඉඳලා පොඩ්ඩක් නියං ආ මේ පැත්තෙන් එන සියර එකත් එක්ක පොඩ්ඩක් එක්සයිට්මන්ට් එක වැඩි කරනවා ගිරුවන් මං හඬවලා අතන මට ගැටලුව තිබ්බේ පොඩ්ඩක් පරක්කුනේ ඒ සාරංග මේ සඳුන්ගේ මේ ගායනා කරන්න හැකියාව තියෙනවා හැබැයි කියව මං හිතනවා මේ ගීතය ඊට වඩා පොඩි අර ජවයකින් කියන්න පුළුවන් ගීතයක් මේක වේදිකාවේ අපි ගත්තොත් ඒ කියන්නේ පර්ෆෝමන්ස් පැත්ත අපි දැකලා තියෙනවානේ ඔව් මේක කව එක දැක්ක අලුතෙන් වාතියලා සිං කරන එතකොට මේකේ තියෙන ඒ ෆුල් එනර්ජි එක වෝකලි සහ ඔයාගේ බොඩි එකේ තව එළියට ගේන්න පුළුවන් ගීතයක් හරි එතකොට මං හිතනවා යම් කිසි සාධාරණයක් වුණා මීට වඩා මං හිතනවා තව ඔයාට ගායනා කරන්න පුළුවන් ඒ කියන්නේ ඔයාගේ ටෝන් එක තව පොඩ්ඩක් එළියට එන්න ඕනේ පුතේ ඔයා ගායනා කරපෙක ඔයා පොඩි විබ්‍රාටෝ එකක් තියාගෙන සමහර ලයින්ස් ඔයාගේ එක දිගට අර වේරියේෂන් එකක් දාගෙන එහෙම කරා නමුත් ස්ටෙකාටෝ මේක කැඩි කැඩි සිං කරන ටයිප් එකේ song එකක් එතන ඕවර්ඕල් ගත්තොත් මම දැක්කේ ඔයාගේ වෝකලි තව පොඩ්ඩක් වෝකලි එන්න ඕනේ එළියට මේ ගීතේට හරි හැබැයි කමක් නැහැ අවසානයේ කොහොම හරි ඔයා පිචින් එක පැත්තේ හරියට තියාගෙන ගීතය අවසන් කරා සාරගමඩ කවිඳු ගැන පොඩි දෙයක් කියන්න ඕන අර නිරෝෂත් කිව්ව ප්‍රොෆයිල් එක දැක්කනම් අපි දෙන්නේ නැහැ කියලා ඒක සියලු දරුවන්ට දැන ගැනීම පිණිස මම කියන්නේ අපි දැක්කා ප්‍රොෆයිල් එකේ ගායනා කරන ගීත ඉතින් සමහර දරුවෝ පුරුදුලා තිනෝ සාරංග මන් දන්නේ තමන් හිතන්නේ නැද්ද කියලා සමහර ගීත එක කොටසක් විතරක් අහනවා එක ජොන්රෙක විතරක් ගීත අහන්න පුරුදුලා තිනවා දැන් ලංකාවේ ගත්තොත් අපි ඒක වරදක් කියනවා නෙමෙයි මල් සින්දු කියලා තිනවා බස් සින්දු කියලා තිනවා රීවිල් සින්දු කියලා තිනවා විවිධාකාර සින්දු වල අපි ඒ කියන්නේ අපි හදාගත්ත අපි නේම් තියලා තිනවා ඒ සින්දු වලට එතකොට සමහර දරුවෝ මේ හොඳ අවුරුදු 20 30 පහළ දරුවෝ පුරුදුලා තිනවා මේ එකම ජොන්රෙක සින්දු අහන්න එතන මම හිනවා ඉස්සරහට තරඟ කරන්න ඉන්න දරුවනොත් පොඩ්ඩක් කල්පනා කරන්න හැම ජොන්රෙකෙම සින්දු අහන්න අපේ ලංකාවේ ඇතුළේ තියෙන කොච්චර ස්ටයිල්ස් තියෙනවා ක්ලාසික් බත් ගත්තත් පොප් ගත්තත් හැම ගීතයක්ම අහන්න පුරුදු වෙන මොකද අර දැන් ප්‍රොෆයිල් එකේ නිරෝෂක වගේ ඇත්තම ප්‍රොෆයිල් එකේ දැක්කම අපි දෙන්නේ නැහැ හේතුව ඇවිල්ලා ඉස්සරහට ගෙනියන්න ඇත්තම අපිට ඒම් එකක් නැහැ දැක්මක් නැහැ ඉතින් මම කියන්නේ ඉස්සරහට ඉන්න දරුවනොත් තමන් පුරුදු වෙන්න මොකද අපිත් එහෙමයි අපි සිංහල සින්දු විතරක් නෙමෙයි හින්දි අහනවා ඉංග්‍රීසි අහනවා හැමදේම අහනවා අපි ඔබ අහනකොට ඔබට දැනුමක් එනවා හිතන්න දෙයක් එනවා ඔබ දන්නේම නැතුව ඔබගේ ඇඟ ඇතුලේ ඒ පද්ධතිය දිනුවෙන් දිනුවට ඉස්සරහට එනවා ඔබ කොටු වුණොත් එක ෆ්‍රේම් එකකට ඒක ගලවන්න බෑ ඒක ආය ඊට පස්සේ හරි අමාරුයි අයින් කරන්න ශරීරේ ඉතින් දරුවනේ ඔබ පුරුදු වෙන්න ඔබ තරගයට ඉස්සරහට එන්න ඉන්න සියලු දරුවන්ටත් කියන්නේ අනිවාර්යෙන්ම ඔබ හැම ජොනර එකෙම සින්දු අහන්න ඔබ දැනුම ලබා ගන්න ඒතර මම හිතනවා තමන්ට හරි ලේසි වේදිකාව පාවිච්චි කරන්න ලේසි මම හිතනවා අපිටත් ඒක ප්‍රියමනාපයි මම හිතා ජනතාවටත් ඒක දැක්කම හරි සන්තෝෂයක් දැනෙන ඉතින් කවිදු අර මං කියපු දේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕල් ද බෙස්ට්